අද බික්මෙත් විශේෂාංගය තුලින් මුලින්ම අවධානය යොමු කරන්නේ මහරගම ජනාධිපති විද්‍යාලය සහ පානුදුර මහානාම විද්‍යාලය අතර පළමුවරට පැවැත්වෙන ස්වර්ණ හරිත සංග්‍රහමය පිළිබඳවයි. මොරටුව දෙසොයිසා ක්‍රීඩාංගණයේ කාසි වාසි දිනකට පානුදුර මහානාම විද්‍යාලය පළමුවෙන් පඳුර පහර දීමට තීරණය කළා. පළමු ඉනිමට ඔවුන් සියල්ලන් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 266ක්. නායක නිමේෂ් විමුක්ති ලකුණු 80ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ගිහන් මදුශංක කඩුලු 4ක් බිඳහෙළුවා. පළමු ඉනිම ආරම්භ කළ මහරගම ජනාධිපති විද්‍යාලය අද දිනයට තරඟය නතර කරන විට කඩුලු 7ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 66ක්. අගනා පන්දු යැවීමක නිරත වුණු නිමේෂ් විමුක්ති ලකුණු 28කට කඩුලු 4ක් දවා ගත්තා. හෙට තරඟයේ අවසන් දිනයයි. 65 වන දිගහැරුම සනිටුහන් කරන මොරටු රන් සටන මහා ක්‍රිකට් තරගයේ මේ සති අන්තයේදී පැවැත්වෙනවා. මොරටුව වෙල්ස් කුමර විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන මොරටු රන් සටන පිළිබඳ තොරතුරු ඔබට කියන්නට අපි දැන් සූදානම්. වෙල්ස් කුමර විද්‍යාලය මෙවර මහා ක්‍රිකට් තරගයට එක්වන්නේ ජයංග පීරිස්ගේ නායකත්වය යටතේ. තිලාන් නිමේෂ් වෙල්ස් කුමර කණ්ඩායමේ උපනායකත්වය දරනවා. කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ කුෂාන් මෙන්ඩිස්. වෙල්ස් කුමරුවන් මෙතෙක් ජයගෙන ඇති මහා ක්‍රිකට් තරඟ සංඛ්‍යාව 6ක්. විසල් සේනානායකගේ නායකත්වය යටතේ මොරටු රන් සටනට පිවිසෙන සාන්ත සෙබස්තියන් කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන්නේ මුදිත ප්‍රනාන්දු. නලින් විජේසිංහ මෙවරත් සාන්ත සෙබස්තියන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ඔවුන් මේ වනතෙක් ජයගෙන ඇති මහා ක්‍රිකට් තරඟ සංඛ්‍යාව 3ක්. මම වෙල්ස් කුමර කණ්ඩායම නායක ජයංග පීරිස්. මේ පාර බිග් මැච් එක අපි හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ කණ්ඩායමේ හොඳ කණ්ඩායමක් ඉන්නවා. මගේ නම විසාස සේනානායක සාන් සෙබස්තියන් නායක. අපේ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රැසක් සමග ලකුණු 1000 සීමාව පසු කර ක්‍රීඩකයන් සිටිනවා. අපි මේ සැරේ බිග් මැච් එකේ කොහොම හරි හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක කොහොම කිව්වත් අපේ හොඳ එකමුතුකමක් තියෙනවා. අපේ අලුත් නව ක්‍රීඩකයන් 8 දෙනෙක් ඉන්නයි. අපි හොඳටම කරන්න අපේ නවක ජවය උපයෝගී කරගන්නවා. ගිය වසරේ ක්‍රීඩකේ ක්‍රීඩා කර 5 දෙනෙක් සමග අපි හොඳ තරගයක් දෙනවා. අනිවාර්යයෙන්ම හොඳ අභියෝගයක් ලබා දෙනවා. මොරටු රන් සටනේ ගෞරවය තම විදු පියසට හිමි කර දීමේ අරමුණින් මේ කණ්ඩායම් දෙක ලබන 13 වනදා මොරටුව දෙසොයිසා ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇති. මහනුවර ශාන්ත සිල්වෙස්තර් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගයක් මේ සති අන්තයේදී පැවැත්වෙනවා. සුරතලුන්ගේ සටන ලෙස විරුදාවලිය ලත් මෙම මහා ක්‍රිකට් තරගය මෙවර පැවැත්වෙන්නේ 57 වන වරටයි. සුරතලුන්ගේ සටනට පිවිසෙන ශාන්ත සිල්වෙස්තර කණ්ඩායමේ නායකත්වය දරන්නේ හංසමාල් පෙරේරා. නිමේෂ් මෙන්ඩිස් උපනායකයා ලෙස කටයුතු කරන අතර ශාන්ත සිල්වෙස්තර ක්‍රීඩකින් මෙවරත් සටනට පිවිසෙන්නේ රෝලන් පෙරේරාගේ මග පෙන්වීම යටතේ. මෙතෙක් පැවති මහා ක්‍රිකට් තරඟ 56න් තරඟ 13ක් ජයගන්නට සිල්වෙස්තර ක්‍රීඩකින් සමත්ව තිබෙනවා. ඉසුරු වීරසිංහගේ නායකත්වය යටතේ මෙවර සුරතලුන්ගේ සටනට පිවිසෙන විද්‍යාර්ථ කණ්ඩායමේ උපනායකත්වය දරන්නේ චානක රත්නායක. එස්.සී. ගුණසේකර කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා. විද්‍යාර්ථ විද්‍යාලය මේවනතෙක් ජයගෙන ඇති මහා ක්‍රිකට් තරඟ සංඛ්‍යාව 3ක්. පාසල් ක්‍රිකට් පිටියේ වඩාත්ම උණුසුම් තරඟයේ ගෞරවය තම විදුහලට හිමි කර දීමේ අරමුණින් මේ කණ්ඩායම් දෙක ලබන 13 වනදා පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇති. සමගින් හිරු ප්‍රවෘත්තිවලින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැති වැත්ත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්තියේ සෙමි සේවාව සක්‍රිය කරගන්න. අපි අලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.